එහෙනම් මේ වැඩක් නැති മന്ത്രിවරු අවබෝධයක් නැති മന്ത്രിවරු හිතන් ඉන්නවා නම් පාර්ලිමේන්තුවට ආපු ඉඳ එක එක්කෙනාට මඩ ගහලා අවලාද කළා අවලාදනා කළා තවදුර මෙතන පවතින්න පුළුවන් කියලා ඒක නෙමෙයි මේ පාර්ලිමේන්තු සදාචාරය මම ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් අපි මහ බැංකුවේ අධිපතිතුමත් සමග වෙනම සාකච්ඡාවක් කරා ඒ අවස්ථාවේදී මොකද මගේ කලින් උත් ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මේ පාර්ලිමේන්තුවේ මාස 4කට වැඩි කාලයක් ගියා එතුමා අපිට දැනුම් දුන්නා ඒක ලිඛිතවත් තියෙනවා එතුමා ඒ යොපු මේකේ එතුමන්ලට ඒ ප්‍රශ්න යොමු කරලා දින කීපයක් ඇතුළත පිළිතුරු යවුවා කියලා මේකේ ජනවාරි පළවෙනිදට ඉස්සෙල්ලා පිළිතුරු ඉල්ලලා තිබුණා අනිවාර්යයෙන්ම ජනවාරි පළවෙනිදට පෙර පිළිතුරු යවනවා කියලා. ඒකට එක්කෝ මහ බැංකුව අධිපතිතුමා මේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට බොරු කියනවා. එහෙම නැත්නම් පිළිතුරු ලැබුණෙන් පස්සෙත් අමාත්‍යංශය මේ මහජනතාව වෙනුවෙන් අපි නගන ප්‍රශ්න වලට පිළිතුරු නොදී කල් ගනිමින් මේ ප්‍රශ්න යටපත් කරන්න හදනවා. කරුණාකරලා කතානායකතුමනි පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාදයක් මේක මේ ආකාරයට අපේ වරප්‍රසාද පාගා දෙමීමට ඉඩ දෙන්න එපා. මේක ගැන පරීක්ෂණයක් කළා. මේ ආකාරයට ජනතාව වෙනුවෙන් අපි කරන මෙදිහත් වීම පාර්ලිමේන්තුවේ කාලයත් විනාශ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් වරදිකාරයෝ නිලධාරීන්ට විරුද්ධව අමාත්‍යංශෙන් නම් වරදිකාරයෝ අමාත්‍යංශ විරුද්ධව ඇමෙතුමා බොරු කියනවා නම් ඒක රටට දැනගන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ 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 න්‍යාය පත්‍රයේ මේ ප්‍රශ්නේ කීවෙනි සැරේටද අහන්නේ කියලා බලන්න කියලා ගරු මන්ත්‍රීතුමාට පිළිතුරු බලන්න කියලා මේ ප්‍රශ්නේ අද පළවෙනි වරට තමයි පාර්ලිමේන්තුවේ මතුවෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අපිට නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුයි. අපි යම්කිසි පිළිතුරක් අදාළ ආයතන වලින් ලබා ගත්තාම ගරු කතානායකතුමනි ඒක අපි පරිශීලනය කරලා තව තොරතුරු අවශ්‍ය නම් ඒ තොරතුරුත් අරගෙන තමයි අපි පිළිතුරු ලබා දෙන්නේ. ඒ හින්දා මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහලා දේශපාලනය කරන්න උත්සාහ කරාට අපිට වග කියන කණ්ඩායමක් හැටියට ප්‍රශ්නවලට උත්තර දීලා දේශපාලනය කරන්න බෑ. ඒ හින්දා ගරු කතානායකතුමනි මේ රටේ ආර්ථික අර්බුදය තුළ ඉතාම වගකීමෙන් රජයේ විශේෂයෙන්ම මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් කටයුතු කරා. ඒ හින්දා ඒ නිලධාරීන්ට වැඩක් නොකරන කණ්ඩායම විසින් අවලාද නැගීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් මේ වැඩක් නැති മന്ത്രിවරු අවබෝධයක් නැති മന്ത്രിවරු හිතන් ඉන්නවා නම් පාර්ලිමේන්තුවට ආපු ඉඳ එක එක්කෙනාට මඩ ගහලා අවලාද කළා අවලාදනා කළා තවදුර මෙතන පවතින්න පුළුවන් කියලා ඒක නෙමෙයි මේ පාර්ලිමේන්තු සදාචාරය. ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නයට විවාදයකට ඇදගන්න අවශ්‍ය නැහැ. එතුම ප්‍රශ්නයට පිළිතුරු දීම එමෙතුමාගේ වගකීම. ඔබ එතුමා කියනවා නම් ප්‍රශ්නයට පිළිතුරු දෙනවාද නැද්ද කියන එක එතනින් එහාට අපිට ප්‍රශ්න කරන්න බෑ. අපේ රටේ මුදල් ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට පාලනය කිරීමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට පාලනය කිරීම හරහා මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම රජයක වගකීමක්. එතකොට මුදල් ප්‍රතිපත්තියට එක ගමනකුත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට තවත් ගමනකුත් ගමන් කරන්න බෑ. දැන් ගරු කතානායකතුමනි අපි දැකලා තියෙන දේ තමයි මේ රටේ ආර්ථික අස්ථාවරභාවයක් සමාජීය අස්ථාවරභාවයක් දේශපාලන අස්ථාවරභාවයක් ඇති වෙලා තියෙන අවස්ථාවන්වල ඉඳලා අද පොඩින් අද ස්ථාවරත්වය කරා අපි ගමන් කරන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිව නියමානුකූල මූල්‍ය රාමුවකට යොමු කරලා ඒ වගේම මූල්‍ය විනයක් මේ රට තුළ ස්ථාපනය කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අපි ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙනවා. මේක එකවරක් නෙමෙයි හැම අවස්ථාවකදීම පාර්ලිමේන්තුව අනුමත කරා. අද ස්ථාවරත්වයක් තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණෙන හැම අවස්ථාවකදීම විවිධ කණ්ඩායම් විසින් ඔවුන්ට හේතු ගන්නන්න උත්සාහ කරනවා මේ යන වැඩපිළිවෙලට මේ පාර්ලිමේන්තුවේ විරෝධයක් තියෙනවා කියලා. හැබැයි අපි බහුතරය මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අරගෙන තියෙනවා. අනික ගරු කතානායකතුමනි මහ බැංකුවේ අධිපතිතුමා විතරක් නෙවෙයි අපි හැමෝම පිළිගන්න කාරණයක් තමයි මේ වැඩපිළිවෙලින් අපි බැහැර වුණොත් අපේ රටේ ආර්ථිකයේ කඩාවැටීමට අපි අතවැණීමක් කරනවා. ඒ හින්දා එක කඩාවැටීමක් සිදු වුණා ඒ කඩාවැටීම හරහා බරපතල වේදනාවක් මේ රටේ ජනතාවට අදටත් තියෙනවා. එතකොට ඒ වේදනාව තව 3-4 ගුණයකින් වැඩි කරන්නද මේ කියන්නේ? ඒ හින්දා අපිට සිදු වෙනවා මේ එකග වෙච්ච රාමුව තුළ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කළා ස්ථාවර ආර්ථිකයක් වෙත ගමන් කරලා රටේ ණය ගෙවන්න බැරුව ඉන්න රටක් ණය තිරසරභාවය ඇති කරලා බොහොම ඉස්සුදී ශක්තිමත් ආර්ථිකයක් ගෙනියන්න. ඔව්.
Charity Herat Manti itu mage prasne kianda. Sir, prasne ak neme sir, pointer porta kianda, me prasne meka akruti eta piting yanawa kiyana eka kiyandai pointer porta kianda. Naththam I am not using that power for anything else. I never have done that, sir. Please give us when we say that this is a pointer porta, this please give it. Come out with your pointer porta. Yeah, I am saying, sir, this number 31 of pointer porta. Sir, yam prasne ak kahana kota garu emathuma kiyuwa me prasne api deshapalane karanawai kiyala. Deshapalane tamai, sir. Me okkama me parliamentuma deshapalane tamai meka deshapalaneda pite ekak neme e nisa eka kiyanna ba metuma eka meke tiyenawa ehema ba kiyala ekai kiyanne meka kiyawanna karunagala kathanayakathumuni anith ekak ethuma kiyaparath kar kathanayakathumuni obathuma awasthawa dunna obathuma eka proyojana gatte ne ok gewindu kumarthunguma antuma monada kathanayakathuma giyaparath man me prashne yomu kalama මෙතුමා මට පෞද්ගලිකව අපහාස කරා. දැන් මේ ප්‍රශ්නට අදාළ නැහැ නේ මං වැඩක් කරනවද මං නිකන් ඉන්නවද මං පොත් කියවකෝ ඉන්නවද කියන එක. දැන් මේ ආකාරයට අපි පාර්ලිමේන්තුවේ ජනතාවගෙන් ප්‍රශ්නයක් ඇහුවම ඇමතිවරුන් මේ පාර්ලිමේන්තු කාලය පාවිච්චි කරලා පෞද්ගලිකව අපහාස කරනවා නම් කතා නැතුව මේ සම්බන්ධ පියවර ගන්න. කතා කරන්න බෑ ඇමතිතුමා කැමති නම් උත්තර දෙන්න ඇමතිතුමා බෑ කියන්නේ. ඔව්. බොහොම ස්තුතියි. තවත් ඔතනින් එහාට කතා නැහැ.